සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා මේක තුලා ඉන්නේ DSL Guide YouTube channel එකත් එක්ක අද වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද ඔයාලටම කියලා online store එකක් එහෙම නැත්නම් ඔයාලගේම website එකක් create කරගන්න කියලා. ඉතින් ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේවැනි වීඩියෝ දිගටම නරඹන්න. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. इधन वेबसाइट डिजाइनिंग गेन कथा करादी वेबसाइट का निर्माण करंडे सामान्य प्रोग्रामिंग लैंग्वेज एवं क्या था कोडिंग दैनुम वगे देवा लवाशेनवा इधन अद वीडियो के कथा कराने में किसी मदयाक नोमेति वो ओनम के नेट पहासु में तमांगे वेबसाइट का डिजाइन कराने को हम देखिएला एवं क्या था माई ओनी में वेबसाइट का डोमेन एकाक सह होस्टिंग एकाक अपिट आवाशेनवा गुड़क के लावट हों डोमेन एकाक उदाहरण क्वेश्चन google.com facebook.com ඔන්නෝ වගේ .com වගේ ඩොමේන් එකක් ලබා ගන්න වෙන්නේ අපිට යම් කිසි මුදලක් වියදම් කරලා හොස්ටින් එකත් ඒ වගේම යම් කිසි මුදලක් වියදම් කරලා තමයි අපිට ලබා ගන්න වෙන්නේ නමුත් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ සියල්ලම සම්පූර්ණයෙන්ම ෆ්‍රී ලබාගෙන කොහොමද අපි වෙබ්සයිට් එකක් අපේම කියලා වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා ඉතින් මේ ඩොමේන් හොස්ටින් ගැන කතා කරද්දී ඩොමේන් එකක් කියලා කියන්නේ ඔයාලගේ වෙබ්සයිට් එකට අදාළ URL එක එහෙම නැත්නම් වෙබ්සයිට් එකට අදාළ link එක ඔයාලගේ වෙබ්සයිට් එකට යන link එක තමයි මේ domain එක කියලා හඳුන්වන්නේ ඒ වගේම තමයි hosting එකක් කියලා හඳුන්වන්නේ ඔයාලගේ වෙබ්සයිට් එකේ තියෙන document image file වගේ දේවල් අපිට istro එකක් විදිහට ගබඩා කරලා තියන්න අවශ්‍ය istro එකක් තමයි hosting එකක් කියලා හඳුන්වන්නේ ඉතින් මේ දෙකම අපි free ලබාගෙන කොහොමද බලමුද අපි මේ වෙබ්සයිට් එක create කරගන්නේ मुलिम गूगल गीला सर्च करांडे प्रो फ्री होस्ट गीला सर्च करांग वाला मेन में वाला इंटरफेस आकेनो वाला मेन में पालवेनी एटम तीनों में तरह फेन वाली अन्य लिंक को उड़ क्लिक करांडे पुलवां ईड पास वाले ने मेन में वाला इंटरफेस आकर ईड पास वाले ने मेन में वाला इंटरफेस आकर वाला में तरह फेन वाली रजिस्टर नाउ गीला तीनों अन्य तरह क्लिक करांडे होनी ඉතින් ආ ඊට පස්සේ ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඔයා මුලින්ම මෙතෙන්ට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්න ඕනේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න ඊට පස්සේ මෙතෙන්ට කැරක්ටර් 6ක පාස්වර්ඩ් එකක් ඔයාලට ලබා දෙන්න තියෙන්නේ මිනිමම් කැරක්ටර් 6ක් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන පහල ටික් එකක් තියෙනවා අන්න එතන ක්ලික් කරන්න ඕනි ඊට පස්සේ ඔයාලට කියනවා ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකට Gmail එකක් යවලා ඇති කියනවා මේගොල්ලෝ account එක active කරන්න ඉතින් ඔයාලට ඊමේල් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඊමේල් එකක් ඇවිල්ලා ඇති ඔයාලට मेन मेतन तीन आट पेन एक्टिव अकाउंट के लिए अन्न इतने क्लिक करेंगे अकाउंट एक्टिव करा पास ऑटो लॉगिन मेन मेवा इंटरफेस मेतन पेन क्रिएट न्यू अकाउंट के लिए अन्न इतने क्लिक करें वीट पास आने मेन मेवा इंटरफेस मेतन इंतमे वेबसाइट अदाल यूआरएल के वेबसाइट अदाल डोमेन क्रिएट करेंट मेतन वाट अवश्य नमक लबादेन बुलवा ओयागे वेबसाइट अतुलाट अवश्य मेका लबा दें पुलवा इधन उदाहरण से मन लबा देना इध मैं उदाहरण से मेत लबा दे स्पोर्ट 1 2 3 गीला वीट पास मेन मेन टिकअप हालटे आवाड़ पास बलागंड पुलवा मेतन ईतल तीन मेतन तीन अपीट अवश्य डोमेन का सिलेक्ट कर मेतन इध मेतन अपीट अवश्य डोमेन तुने का सिलेक्ट कर ඔයාට අවශ්‍ය ඩොමේන් එකක් ඔයාට සිලෙක්ට් කරගත්ත හැකි මෙතනින් ඉතින් මම මෙන්න මෙතන unix.com කියන එක සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ මෙන්න මෙතන පහල තියෙනවා ඔයාට පේනවා ඇති පහල පේනවා ඇති ඔයාට තියෙනවා ටික් එකක් අන්න එතන ඔයා ක්ලික් කරන්න ඊට පස්සේ ඔයා යන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට මෙතන දැන් ඔයාගේ ඩොමේන් එකයි හොස්ටින් එකයි දෙකම ක්‍රියේට් වෙලා තියෙන්නේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මැනේජ් කියලා ඔයා අන්න එතන ක්ලික් කරන්න ඕනි ඊට පස්සේ ආවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඔයාලට පේනවා ඇති මෙතන control panel කියලා තියෙනවා ඔයා මෙන්න මේ control panel කියන තැන ක්ලික් කරන්න ඊට පස්සේ ආවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට මෙතන ඔයා අනිවාර්යෙන් I approve කියන තැන ක්ලික් කරන්න ඕනි දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි ඔයා එන්නේ ඔයා යන්න ඕනි මේ control panel එක ඇතුලේ අපි ඉන්නේ දැන් ඔයා යන්න ඕනි මෙන්න පහලටම පහලටම ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන apps installer කියලා අන්න එතන ඔයා ක්ලික් කරගන්න ඕනේ අපි දැන් wordpress install කරගන්න යන්නේ
එතන ක්ලික් කරාම ඔයා එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතන ඔයාට පේනවා ඇති උඩින්ම තියෙනවා WordPress කියලා. ඉතින් මෙතන තියෙනවා install කියලා. අන්න එතන ඔයා ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයා එන්නේ. ඔයාට පුළුවන් මෙන්න මෙහෙම ටිකක් පහලට ආවට පස්සේ මෙතන admin username කියලා තියෙනවා. ඔයාට පුළුවන් මෙතෙන්ට ඔයාට අවශ්‍ය username එකක් ලබා දෙන්න. ඊට පස්සේ admin password කියලා මෙතන තියෙනවා. ඔයාට අවශ්‍ය නම් ඔයාට මේ password එකම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය password එකක් මෙතෙන්ට ලබා දෙන්න පුළුවන්. ඉතින් එහෙම password එක username එකක් ලබා දීලා ඔයාට අවශ්‍ය නම් මෙතනින් ඔයාට theme එකක් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක කෙලින්ම install කරලා ඔයාට පස්සේ උනත් थीम एक सिलेक्ट करना ओयागे वेबसाइट क्रिएट करें मम मेतन थीम एक सिलेक्ट करना मेतन इंस्टॉल की मेतन क्लिक करना पास पेन मेन मे आकार WordPress इंस्टॉल लेना हर दिन WordPress इंस्टॉल लेना तीन वाड़ पेन कंग्रेचुलेशन द सॉफ्टवेयर वॉज इंस्टॉल्ड सक्सेसफुली के वेट लीन इतनी मेतन उड़ीम तीन ओयागे वेबसाइट की एम स्ट्रो के यूआरएल के वाट पेन यगेम तट अवश्य विलावट ओयाट मे वर्ड प्रेस लगन तीन ओयागे डैशबोर्ड की यूआरएल के तम मेन मेतन तीन वाट एडिट अखर उगे वेबसाइट की ओया अनिवार्य मेन मे यूआरएल याट तीतम लगे एमने वेबसाइट मे ओयाग वेबसाइट अदाल लिंक मे दी शेयर मेन मे लिंक शेयरकोनी शेयर लिंक कौर ओयागे वेबसाइट अतुलट तम थिंक अनिवार्य मे लिंक कॉपी पेस्ट कर लिया मुखद वेदगते मे आगे वेबसाइट की यूआरएल के डैशबोर्ड की यूआरएल मे पहल तीयनी पास ओया मेन मे आगे डैशबोर्ड यूआरएल क्लिक करे इट पास तीन आपट अपे वेबसाइट आपट आवाशाकर क्रिएट करी मेन मेदन पहाल तीन लिंक डैशबोर्ड लोकन लिंक तीन मेन डैशबोर्ड लोकन लिंक क्लिक करे थिंग यूआरएल क्लिक करा पास आगे डैशबोर्ड इन मेन मे आकार डैशबोर्ड आगे पासवर्ड यूस नेम वाड़ पुलवा वागे यूजर नेम का पासवर्ड लबा दीला वागे डैशबोर्ड मेन मे आकार ब्लॉग इत वागे ब्लॉग के व्यू मेन मेतन उड़ती मई ब्लॉग कीला इतना व्यू साइट की क्लिक रहा वाट वागे वेबसाइट की मेन मे आकार बलागत है मेन मे विधि नॉर्मल विधि तम तीन किसी मे अकर अति आकार तीन अभी दमे अपे वेबसाइट अभी अवश्य थीम कट कर गंडमे ඉතින් ඔයාලට පුළුවන් මෙතන my blog කියන තැනින් dashboard කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පහලට ආවහම appearance කියලා තියෙනවා. අන්න එතන ඒ අටතේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන themes කියලා. අන්න එතන ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට ඉන්නේ. මෙතනින් ඔයාට විවිධ theme වර්ග ටිකක් පෙන්නනවා. ඉතින් අපි मे थीम उन्नत अभी सिलेक्ट कर इंस्टॉल कर अभी वेनम थीम एक वाट अवश्य आईना वाट पुलवा मेन मेदन एड न्यू की अन्न इतने क्लिक कर आटते वाट पुलवा आगे पीसी के थीम एक तीन वाट अवश्य ए थीम एक मेदन अपलोड कर वाट मे हरहाम मेतनी थीम एक सिलेक्ट कर वाट पेन मेतन मेन मेतन सर्च बार तीन सर्च थीम की एस्ट्रा की एंटर थिंक इतकोट आट मेन मेम बलगता है मेन मेतन मुलिम एस्ट्रा कीम मेकना वो आट तीन मेन मे थीम मेक उड़ गी मेन मेतन इंस्टॉल की क्लिक करे वाट प्रिव्यू एक बलाना अवश्य मेतन प्रिव्यू की क्लिक कर लाट अवश्य प्रिव्यू एक सिलेक्ट करते हैं इवागे मत आर्टिकल न्यूज़ वगे देवल करना एदाल वेबसाइट क्रिएट करवशन वाड़ पुलवा ये अदाल थीम का मेतनी सिलेक्ट करगन वाट इंस्टॉल करगा इंस्टॉल आट पास मेन मेतन वाड़ पेन एक्टिवेट के लिए अन्न इतना क्लिक करना ओनी पास थीम ऐक्टिवेट मेन मे आकार बलगन पुलवा
ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ ඔයා මෙතන සර්ච් බාර් එකේ WooCommerce කියලා සර්ච් කරගන්න ඊට පස්සේ ඔයාට බලාගත්ත හැකි මෙන්න මෙතන උඩම එන WooCommerce කියලා ඔයාට තියෙන මෙන්න මෙතන ඉන්ස්ටෝල් කියන තැන ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මෙතන ඇක්ටිවේට් කියන තැන ක්ලික් කරන්න ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ මෙතනින් ඔයා ඔයාගේ ඇත්ත තොරතුරු ලබා දෙන්න ඕනේ මෙතනින් ඔයාගේ මුලින්ම ඔයාගේ ඇඩ්‍රස් එක ලබා දෙන්න ඕනි ඊට පස්සේ මෙතනින් කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න තියෙන්නේ ඉතින් මෙතනින් ඔයා ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරගන්න ඊට පස්සේ ඔයාගේ සිටි එක ඊට පස්සේ පෝස්ට් කෝඩ් එක ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලා ප්‍රොඩක්ට් අප්ඩේට් ගැන ඊමේල් එකකින් දැනගන්න ඕන නම් ඔයා මෙන්න මෙතෙන් ටික් එක දාන්න කියලා ඔයා කැමති නම් මෙතෙන් ටික් එක දාන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා තියෙන මෙතන කන්ටිනියු කියන තැන ක්ලික් කරන්න ඊට පස්සේ මෙතනින් ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක සිලෙක්ට් කරන්න තියෙන්නේ ඔයා මොන වගේ ඉන්ඩස්ට්‍රි එකද ඔයාගේ ස්ටෝර් ක්‍රියේට් කරගන්න කියලා මෙතන ෆැෂන් ඇපරල් ඇසසරිස් කිරුලිම තියෙනවා හෙල්ත් ඇන්ඩ් බියුටි තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් තියෙනවා ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් හෝම් හෝම් ඇන්ඩ් ෆර්නිචර් ගාඩන් එඩුකේෂන් අදර්ස් කියලා තියෙනවා ඉතින් ඔයාට කැමති එකක් මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන් ඔයා ඔයාගේ වෙබ්සයිට් එකේ මොන වගේ ස්ටෝ එකක්ද ක්‍රියේට් කරන්න කියලා මම මෙතන ෆැෂන් ඇපරල් ඇන්ඩ් ඇසසරිස් කියලා දීලා කන්ටිනියු කියන තැන ක්ලික් කරනවා ඊට පස්සේ මෙතනින් අහන්නේ ප්‍රොඩක්ට් ටයිප් එක ඔයාට මෙතන ප්‍රොඩක්ට් ටයිප් එකත් මෙතනින් බලලා දෙන්න පුළුවන් මම මෙතන උඩ දෙන්නේ ඩවුන්ලෝඩ් කියලා මොකද අනිත් ඒවාට අපි බයි කරලා තමයි අනිත් ඒවා අපිට ගන්න වෙන්නේ ඉතින් ඉන්ද මම ඩවුන්ලෝඩ් කියන එක දීලා මෙතන කන්ටිනියු කියන තැන ක්ලික් කරනවා ඊට පස්සේ මෙතනින් අහන්නේ බිස්නස් ඩීටේල්ස් මෙතනින් අහනවා how many product do you display කියලා. ඉතින් ඔයාලට මෙතන මොන වගේ product ගානක් ඔයා display කරන්න යනවද කියලා දෙන්න පුළුවන්. ඉතින් ඊළඟට අහන්නේ ඔයා තවත් platform එකක selling කරනවද කියලා. ඉතින් මම මෙතනට no දෙනවා. ඊට පස්සේ මෙතෙන්ට දෙනවා ඔන්න ඔහම දීලා මෙතන ඊට පස්සේ මෙතන continue click කරනවා. ඊට පස්සේ මෙතනත් ඔයා continue click කරන්න. ඊට පස්සේ ආයෙ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන continue with my active theme කියලා තියෙනවා අන්න එතන ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ආයෙ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතනින් තියෙනවා get ready to start selling කියලා. ඒ වගේම තමයි add my product setup payment setup tax setup shipping setup marketing tool personally my store ඔන්න වගේ ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියන තැන ක්ලික් කරාට පස්සේ එතනත් මෙන්න මේ වගේ WooCommerce setup එක install වෙලා කියලා මෙතන පේනනවා. ඒ වගේම තමයි start selling කියලා මෙතන පේනනවා. ඒ වගේම තමයි මෙතන product යටතේ ඔයාලට පුළුවන් add new කියන තැන ක්ලික් කරලා ඔයාගේ product මෙතෙන්ට add කරගන්න. මෙන්න මෙතනින් ඔයාගේ product ඔයාලට add කරගන්න පුළුවන් ඔයාගේ website එකට. ඒ වගේම තමයි මෙතන තියෙන ඔයාලට පේනවා ඇති visit my site කියලා. එන්න එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ වෙබ්සයිට් එක මෙන්න මේ ආකාරයට තමයි පේන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙන උඩ customize කියලා ඒ වගේම තමයි edit page කියලා තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය ආකාරයට ඔයාගේ වෙබ්සයිට් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනට අපිට අවශ්‍ය menu bar එකක් select කරගෙන අපිට ඕන විදිහට අපේ වෙබ්සයිට් එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි නොමිලේ ඩොමේන් එකක් සහ හොස්ටින් එකක් ලබාගෙන ඒ වගේම තමයි තීම් එකක් අප්ලෝඩ් කරගෙන WooCommerce හරහා වෙබ්සයිට් එකක් අපිට ලබා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා කොහොමද ඔයාලා නොමිලේ ඩොමේන් එකක් සහ හොස්ටින් එකක් ලබාගෙන ඔයාලගේ සයිට් එක ක්‍රියේට් කරන්න ආරම්භ කරන්න කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔයාලගේ වෙබ්සයිට් එකට ඔයාලා නොමිලේ
domain එක සහ hosting එක ලබා ගන්න. ඉතින් මෙන්න මෙතනින් තමයි මෙන්න මෙතන තියෙන ඔයාලට custom IP යටතේ ගියාට පස්සේ my blog යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ website එකේ ඔයාට අවශ්‍ය විදිහට create කරගන්න edit කරගන්න අවශ්‍ය option ටික ඔයාලට පේනවා ඇති මෙතන header builder blog sidebar foot builder performance woocommerce site identity menus ඔන්න ඔය ආකාරයට ගොඩාක් ඔප්ෂන් තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද අපිට අවශ්‍ය ආකාරයට අපේ වෙබ්සයිට් එක edit කරගන්නේ. එහෙම වගේම තමයි අපි කොහොමද මේ අපේ වෙබ්සයිට් එකට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්නේ. ඒ වගේම තමයි අපි කොහොමද අපේ වෙබ්සයිට් එකට payment method එක ඇඩ් කරගන්නේ කියලා. ඒ වගේම තමයි ඔයා මෙන්න මේ ඩෑෂ්බෝඩ් යටතේ ඔයාලා බලාගත්ත හැකි මෙන්න මෙතන සෙටින් කියලා තියෙනවා. මෙතන සෙටින් කීන එක යටතේ මෙන්න මෙතන ජෙනරල් කීන තැන ක්ලික් කරාට පස්සේ මුලින්ම ඔයාගේ සයිට් ටයිටල් එක බලාගත්ත හැකි. ඒ වගේම තමයි ටැග් ලයින් එක, වෝඩ්ප්‍රෙස් ඇඩ්‍රස් එක, ඒ වගේම තමයි සයිට් ඇඩ්‍රස් එක. මේ තියෙන ඔයාගේ ඇඩ්‍රස් එක තමයි මෙතන මේ තියෙන්නේ dslguide.unix.com කියලා. ඒ වගේම තමයි ඔයාගේ ඊමේල් එක බලා ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට ඔයාගේ වෙබ්සයිට් එකට අදාළ තොරතුරු ටික ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ ලැන්ග්වේජ් එක ඔන්න ඔය ආකාරයට ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන user යටතේ ගිහිල්ලා add profile click කරාට පස්සේ ඔයාට මෙන්න මේ ආකාරයට ඔයාගේ profile එක බලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය username එකක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි first name last name එක ඔයාගේ bio එකක් ලබා දෙන්න පුළුවන්. profile picture එකක් අවශ්‍ය නම් අලුත් පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම තමයි කස්ටමර් බිලින් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන WooCommerce යටතේ තියෙනවා මෙතන සෙටින් කියලා. ඉතින් එතන ක්ලික් කරාට පස්සේ ජෙනරල් වලින් ඔයාගේ ඇඩ්‍රස් ලයින් එක ඔයාගේ පර්සනල් ইনফෝමේෂන් බලා ගන්න පුළුවන් මුලින්ම. ඊට පස්සේ ඔයා කන්ට්‍රි එක ඔයා කරන්සි එක ඔයාට පුළුවන් අවශ්‍ය නම් ශ්‍රී ලංකා රුපී කියලා ලබා දෙන්න. ඒ වගේම තමයි ඔයා ඇමරිකා වගේ රටවල් වලට සෙලින් කරන්න බලාපොරොත්තු වෙන නම් ඔයාට පුළුවන් USA ඩොලර් ලබා දෙන්න. මෙන්න මෙතන ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා USA ඩොලර් කියලා. ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේ තමයි shipping location එක ඔයාට මෙතනින් වෙනස් කරගන්න අවශ්‍ය නම් shop country මෙතනින් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙලින් ලොකේෂන් එක ඔයගේ ඔයගේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන් මෙතනින්. මෙතන ප්‍රොඩක්ට් කියන එක යටතේ ඔයාගේ ප්‍රොඩක්ට් වලට අදාළ තොරතුරු තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි මෙතන ෂිපින් කියලා තියෙනවා. ඉතින් ෂිපින් යටතේ ඇඩ් ෂිපින් සෝන් යටතේ ඔයාලට පුළුවන් ඒ අදාළ තොරතුරු ඇඩ් කරගන්න. ඉතින් මෙතන ඊළඟට තියෙනවා පේමන්ට් කියලා. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ සෙලින් වලට අදාළ ඔයාට ලැබෙන ඕඩර් වලට අදාළ ඔයාගේ පේමන්ට් එක ඔයාට අවශ්‍ය ආකාරයට ඔයාට අවශ්‍ය විදියට ඔයාගේ පේමන්ට් මෙතඩ් එකට ලබා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි ඒ දේ කරන්න තියෙන්නේ. ඒකට පේනවා ඇති PayPal උත් තියෙනවා මෙතන. ඒ වගේම තමයි cash on delivery, check payments තියෙනවා, direct bank transfer තියෙනවා. ඔයාට අවශ්‍ය ආකාරයට ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි වීඩියෝ වලින් බලමු කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා වීඩියෝ එක මුලින් ඉඳන්ම කොහොමද අපි නොමිලේ ඩොමේන් එකක් සහ හොස්ටින් එකක් ලබා ගන්න. ඒ වගේම තමයි ඊට පස්සේ කොහොමද අපි වෝඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරගන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ කොහොමද අපි තීම් එකක් අපිට අවශ්‍ය තීම් එකක් ලබා ගන්න. ඉතින් තීම් එකක් ලබා ගද්දී ඔයා ඉස්ට්‍රෝ එකක් නෙමෙයි නම් කරන්නේ ඔය ආටිකල් වගේ පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම. ඒ වගේම තමයි නිවුස් වගේ දෙයක් ඔයා වෙබ්සයිට් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ඒවට අදාළ තීම්ස් මෙතනින් ලබා ගන්න පුළුවන්. ඔයාට මෙන්න මෙතන අපීරියන්ස් යටතේ මෙන්න මෙතන තීම්ස් කියන තැන ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය තීම් එක මෙතනින් ලබා ගන්න. මෙන්න මෙතන ඇඩ් නිව් කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන තියෙනවා විවිධ තීම්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය ඔයාගේ කැටගරි එකට අදාළ තීම් එක ඔයාට සිලෙක්ට් කරගෙන ඔයාට ඒක එඩිට් කරගන්න පුළුවන්. මේ එකිනෙක තීම් එඩිට් කරන ආකාරය වෙනස්, ඔප්ෂන් වෙනස්, ඒවට ලබා දීලා තියෙන ඔප්ෂන් එකින් එකට වෙනස් මේ එකිනෙක තීම්ස් වලින්.
ඔයාට අවශ්‍ය තීම් එකක් මෙතනින් සිලෙක්ට් කරලා ඔයා ක්‍රියේට් කරන්න බලාපොරොත්තු වෙන වෙබ්සයිට් එකට අදාළ තීම්ස් එකක් මෙතනින් ඔයා සිලෙක්ට් කරගන්න. නැත්තම් ඔයාට මෙතන සර්ච් කරලා වුණත් ඔයාට මෙතන සර්ච් කරලා වුණත් මෙතනින් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් නිවුස් කියලා මෙන්න මෙහෙම ලබා දුන්නාම මෙන්න මේ ආකාරයට ඔයාට බලා ගන්න පුළුවන්. මේ නිවුස් වලට අදාළ වෙබ්සයිට් වල තීම් මෙන්න මේ ආකාරයට තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාට මෙතනින් ඒ වගේ තීම් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ආ නිවුස් වලට අදාළ වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරනවා නම්. ඉතින් මම හිතනවා ඔයාට තීම් එක ඇඩ් කරගන්න විදිය, ඉන්ස්ටෝල් කරගන්න විදිය පැහැදිලි ඇති කියලා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මෙතන ප්ලගින්ස් කියන එක යටතේ ඇඩ් නිව් මෙතන ඇඩ් නිව් යටතේ ගිහිල්ලා ඔයාට ඊ-කොමර්ස් ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය දේවල් ටික තමයි. ඉතින් ඉදිරි වීඩියෝ වලින් අපි බලමු කොහොමද අපි අපේ වෙබ්සයිට් එක අපිට අවශ්‍ය ආකාරයට ක්‍රියේට් කරගන්නේ, අපිට අවශ්‍ය ආකාරයකට හදාගන්නේ කියලා. ඒ වගේම තමයි කොහොමද බලමු අපි අපේ වෙබ්සයිට් එකට අපේ ප්‍රොඩක්ට් ඇඩ් කරගන්නේ. ඒ වගේම තමයි පේමන්ට් මෙතඩ් එක ඇඩ් කරගන්නේ. ඔන්න ඔය වගේ දේවල් අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. ඉතින් මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. ඔයා අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපිත් එකතු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් දිගටම මෙවැනි වීඩියෝ නරඹන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න ඔයා අනිවාර්යෙන් share කරන්න. හොඳයි, එහෙමනම් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.